පින්නදුවගේ වනිදු හසලංගත සිල්වා මේ දවස්වල හොඳටම කතපු ශ්‍රී ලාංකේය ක්‍රීඩකයා කියලා කියන්න පුළුවන් වනිදු හසලංග තම ක්‍රිකට් දිවියේ මේ දක්වා තිබූ වාර්තා පහක් ගැන මේ වීඩියෝ එකෙන් බලමු විශ්වවිද්‍යාල පිටි LPW ලෙස ලොව තුන්වෙනුවට වැඩිම කඩුලු ලබාගත් ක්‍රීඩකයා ලෙග් බිබෝ විකට් එහෙමත් නැත්නම් කඩුල මුවා කිරීමේ වදදට පිටිකඩුව හසු කරගෙන ලොව තුන්වෙනියට වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගෙන තියෙන්නේ වනිදු හසලංග. මේ මේතා කඩුලු 17ක් ලබා ගනිමින් වනිදුට ඉස්සරහින් සිටින්නේ ශ්‍රී ලංකාවේ අජන්ත මෙන්ඩිස් සහ අෆ්ගනිස්තානයේ ප්‍රශීත් කාන් පමණයි. මේ පිළිවෙලින් කඩුලු 16ක් හා කඩුලු 19 බැගින් ලබා ගනිමින් වනිදුට වැඩි කල නොයාම මේ වාස්තාව තමයි තීරණය ගන්න හැකි වෙන්නේ. අංකාටිස්තානයේ ශ්‍රී ලංකා පිටිකඩුව රැස්කළ හොඳ මිනිම වනිදු හසලංග 2021 වසරේ එනම් මේ වසරේ මාර්තු මාසයේ බටලින්ද කොදෙව්වන්ට එරෙහිව රැස්කර ලකුණු 80 කාටවත් අමතක නැතුව ඇති කියලා හිතනවා. වනිදු පන්දු 60කින් නොදෙවි රැස්කර මෙමෙ ලකුණු 80ට 4.5 7ක් හා 6.3ක් අන්තර්ගත වුණා. මේ ඉනිම වාර්තා පොත් අතරට ගියේ 8 වෙනියට පන්දුවට පහර දීමට පැමිණි ක්‍රීඩකයා රැස්කර 9 වෙනි වැඩිම ලකුණු ගාන හා ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් රැස්කර හොඳම ලකුණු ප්‍රමාණය ලෙසයි. ශ්‍රී ලංකා පන්දයාවන්නේ ක්‍රිස්සයි විස්ස රැංකින් වල ලබාගත් වැඩිම පොයින්ට් ගානේ හිමිකරුවා. වනිදු හසලංග පසුගියදා නිමා වූ ඉන්දු ශ්‍රී ලංකා 20x20 තරගය සමග ICC 20x20 පන්දයාවන්න ශ්‍රේණිගත කිරීම වල දෙවැනි ස්ථානයට පත් උනේ පොයින්ට් 764ක් ලබා ගනිමින්. ඒ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 20x20 පන්දයාවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම වල ලබාගත් ඉහළම පොයින්ට් සංඛ්‍යාව ලබා ගනිමින්. මීට පෙර අජන්ත මෙන්ඩිස් එම වාර්තාවට හිමිකම් කිව්වේ පොයින්ට් 762ක් ලබා ගනිමින්. දකුණු අප්‍රිකාවේ සැම්සිව පසු කරමින් 20x20 ශ්‍රේණිගත කිරීම වල අංක 1 ස්ථානය ලබා ගැනීමට වනිදුට තව අවශ්‍ය වන්නේ පොයින්ට් 28ක් පමණයි. එයින් පසු නුවන්කොළසේක රෙක් තින පන්දියවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම වල අංක 1ට පත් වීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් කිසියම් හෝ ශ්‍රේණිගත කිරීම වල අංක 1ට පත් වූ ප්‍රථම අවස්ථාව ලෙසද ඉතිහාසයට එක් වෙනු ඇත. උපන් දිනේ දවසේ තොන්නටම කළේ වනිදු 1997 ජූලි 29 වෙනිදා උපන් වනිදු තම 27 වන උපන්දිනය සැමරුවේ ඉන්දු ශ්‍රී ලංකා 3x20 තරගයේ තිබූ දවසේ. එහිදී සුපිල් දස්කම් දැක්වූ වනිදු හසලංග තම පන්දු වාර 4 අවසානයේ කඩුලු 4ක් දවාගන්නේ ලකුණු 9ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්. එම පන්දුයාවීමත් සමග උපන්දිනයේ දවසේ පන්දුයාවන්නෙක් කියවු හොඳම පන්දුයාවීමේ වාර්තාවද වනිදු තමන් සතු කරගත්තා. ඒ ඉම්රාන් තහි 2014 වසරේ තබා තිබූ වාර්තා බිඳ දමමින් මින් පෙර ඉම්රාන් තහි තම උපන්දිනයේ දවසේ නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 21ක් පමණක් ලබා දී කඩුලු 4ක් දවාගෙන තිබුණා. මංගල එක් දින තරගයේදී කඩුලු 50ක් දවාගත් ලොව ලාභාලතම ක්‍රීඩකයා වනිදු. වයස අවුරුදු 20 ලබන්න ඔන්න මෙන්න කියා තිබියදී 2014 වසරේ ජූලි මාසයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක් දින වරන් දිනා ගන්න වනිදුට හැකි වෙනවා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායමේ අවසන් කඩුලු 3 පිටපිටම දවා ගනිමින් වනිදු හසලංග මංගල එක් දින තරගයේදී කඩුලු 3ක් ලබාගත් ලොව තුන්වන ක්‍රීඩකයා බවට පත් වුණා. මින් පෙර එම දස්කම දක්වා තිබුණේ බංගලාදේශයේ තයිජුල් ඉස්ලාම් හා දකුණු අප්‍රිකාවේ කාගිසෝ රාවාඩා පමණි. වනිදුට පසුව ශ්‍රී ලංකාවේ ෂියාන් මදුෂංකද මෙම දස්කම දැක්වීමට හැකි වුණා. ඊට අමතරව තම මංගල තරගයේදී කඩුලු 3ක් දවාගත් ලොව ලාභාලම ක්‍රීඩකයා මෙන්ම ලොව කඩුලු 3ක් ලබාගත් ප්‍රථම පාදංග පන්දු යවන්නා වන්නේද වනිදු හසලංගයි. පින්නදුවේගේ වනිදු හසලංගේ දිදීටත් වාතා පිට වාතා තබන බව නම් නොඅනුමානයි. වනිදු ගැන ඔයාලා හිතනනේ පහලින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එක යාළුවන්ට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු.